අයිබෝවන් දරුවනේ ඔබ සියලු දෙනාට වසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ඉතින් පුතේ දුවේ මේ අවස්ථාව වෙනකොට ඔයාලා දන්නවා ඔයාලට ඉස්කෝලේ යන්න ඉඩකඩ ලැබිලා නැහැ ඉඩකඩ ඇහිරිලා හේතුව කොවිඩ් වසංගතය වෛරස් එකක් ලෝකයේම වහගෙන අපි හැමෝම අපහසුතාවයට පත් කරලා අපේ රටේ මේ වෙනකොට ඉතාම වේගයෙන් කොවිඩ් ආසාදිතින් හමු වෙනවා දවසකට 3000 ඉක්මවලා මරණ 30 ගණනක් 36ක් 40ක් වගේ ප්‍රමාණයක් දවස ගානේ වාර්තා වෙනවා ඉතින් මෙන්න මේ පසුබිම තුළ මම හිතනවා අපිට පන්ති කාමරයේදී හම්බෙන්න කවදා අවස්ථාව ලැබෙවිද කියලා හිතන්නවත් බැරි තරම් පුතේ ආදරණීය දුවේ රටට ලෝකයට මේ අභියෝගයක් ආවත් අභියෝග හැමෝයි අපි නොසලී ඉන්න පුරුදු වෙන්න ඕන අභියෝග ලැබෙන ලැබෙන්න අපේ ජයග්‍රහණ තවත් සාර්ථක කරගන්න උත්සාහ ගන්න ඕන මේ අභියෝග මැද්දේ වැටි වැටි නැගිටින එක තමයි නියම ජයග්‍රහණ අභියෝග මැද්දේ ඔබ ඔබගේ අනාගතය සාර්ථක කරගන්න එක තමයි අපිට ඉතා වටින්නේ ඉතින් මේ කොවිඩ් හින්දා කියලා කාලේ නාස්ති කරලා දාන්න එපා විවිධ ප්‍රශ්න තියෙනවායි කියලා ඔබගේ අනාගතය අඳුර කරගන්න එපා. ඉතින් ඔබට හැකි හැම අවස්ථාවකම අධ්‍යයන කටයුතු වල නිරත වෙන්න. ඉතින් ඔබට අනාගතයක් ඔබේ අනාගතය සාර්ථක වෙන්නේ ඒ මත අධ්‍යාපනය තුළින් ඔබ ඉදිරියට යම් අපි අහලා තියෙනනේ. ඔබ තමන ශිල්පයමයි මතුරේ කෙනා කියලා. ඉතින් අභියෝග මැදේ වුණත් අපිට පුළුවන් වෙන්න ඕන අපේ කටයුතු සාර්ථකව කරගන්න. ඉතින් මම ඔබලාගෙන් ඉල්ලා හිටින්නේ අභියෝග මැද ඔබේ ජයග්‍රහණය කරා ඔබ යන්නේ ඉදිරියට. නියම ජයග්‍රහණය ලබන්න පුළුවන් එතකොට. ඉතින් මේකට කම්මැලි වෙලා නම් බෑ පුතේ. ඉතින් මහන්සිලා වැඩ කරන්න ඕනේ. හැකි තනියම ඉගෙන ගන්න උත්සාහ කරන්න ඕන. තනියම හොයන්න ඕන. තනියම ඉදිරියට යන්න බලන්න ඕනේ. ඉතින් ඒ හින්දා මේ ඔබගේ ජීවිතයේ ජයග්‍රහණය උදෙසා මටත් යම් දායකත්වයක් වෙන්න හිතුණා. ඔබේ පන්තියේ विद्या गुरुवर विद्यट पंदी काम अवस्था नतीसा कल्पना कल विद्यट ग्रूफ खदागन वीडियो ताक्षण से उपगे विषय निर्देश पाड़ के मे आकरा पुते मे मम वाला दहा पंती पाड़ वगेम इकड़े पंती पाड़न कीप्याकम मेरे को इद्रिपत्कर्यनवा इद्रीट इद्रिपत्कर्नवास साकच्चा करवा उबलाट කියන පණිවිඩය තමයි ලබනාවෘත්තේ ඔබ 11යි ලබනාවෘත්තේ ඔබේ ඕ ලෙවල් විභාග වසර. ඉතින් අපිට කියන්න බෑ මේ ආවෘත්තේ මේක ඉවර වෙලා ලබනාවෘත්තේ අපිට ඉස්කෝලේ යන්න පුළුවන් වේවිද කියලා. ඒ සමහර ලබනාවෘත්තකට අපිට වෙන්නේ මේ විදිහටම ඉගෙන ගන්න. ඉතින් ඒ හින්දා කොහේට වුණත් 10 11 විෂය නිර්දේශ දෙකම සම්පූර්ණ කරගන්න එක හොඳයි. එඳ පුතේ ඔයාලා 10 පන්ති පාඩම් බලන අතරතුරේ 11 පන්ති පාඩමක් දාලා තියෙනවා. ඒවත් බලන්න. සහල් රොබට එක තේරුම් ගන්න අපහසුාවක් වෙන එකක් නැහැ. එහම අපහසුාවක් වගේ නම් නොතේරෙනවා වගේ නම් ගැටළු සහගත තැන් තියෙනවා නම් මට කතා කරන්න. මගේ නම් අංකේ තියෙනවානේ. ඉතින් කතා කරලා ගැටළු විසඳ ගන්න. හොඳයි එහෙනම් මම ඒ පිළිපදීට යම වඩා දෙයක් කියන්නේ නැහැ. අත අපි එහෙමනම් 10 පන්ති මුල්ම වීඩියෝ තාක්ෂණ ඔස්සේ කරන මුල්ම පාඩම විදිහට මම කැමති මේ වෙන රෝයල්ට කරන්න තියෙන 4 වෙනි පාඩමනේ. නේ 4 වෙනි පාඩම तो हाथ रही पाड़ में था कुत्ते दहरी चली दी पीली बंद न्यूटन नियम मत ये पाड़ में पीली बंद थोड़ी हिंदी नियमा को बलाट करना पुते मे वाला दान मीट कल तीन बाल पीली बंद यदि मकान बेला पे मक बाले तलगिरी मकान इतना क्रियात्मक बाले मैं बाले यदि मनीषा वस्तु सिधुन चालीते पीली अद पाड़े कथा करना बलापुर इवा मे उदाहरण अंकिता तरम विशाल दशक मेकअप तलूकोट तलूकोर बल दशक तालूनी का दिखे तालूको चूट तालून तुंदा तालूकें युद्ध बल प्रमाण वेवे अरे निश्चल तिब्बन वस्तु चलने वेन्न मुलमकना बल मुकदेला मुल्कना बल वस्तु चलने वेला थोड़ा
මුල්ම කෙනා බලය යොදද්දී ඒ යොදන බලය අපි තල්ලු කරන වස්තුව මගින් යොදනවා අපි යොදන බලයට ප්‍රතිරෝධී බලය මේ ප්‍රතිරෝධී බලයට අපි කියන්නේ ඝර්ෂණය කියලා අහලා තියෙනනේ ප්‍රතිරෝධී බලයට අපි කියනවා ඝර්ෂණය කියලා එතකොට වස්තුවක් මත අපි බලයක් යොදනකොට වස්තුව චලනය වෙන්නේ නැතුව තියෙනවා නම් ඒ චලනය නොවි තියෙන්නේ වස්තුව සමතුලිතව තියෙන නිසා අපි යොදන බලයට वस्तु चलने प्रतिरोधी बल क्रियात्मक प्रतिरोधी बल इकमला बल तमाइट वस्तु चलने पुलवांक बल प्रतिरोधी बल अभिभवा ओणी अनवाई समतुलतावे नावे असंतुत बल न्यूटन साइसेक न्यूटन चालीते पीली बांधव मैं चलने वीम सिद्धवीम पीली बांधव कर्म अनावरणी कर गुजदे यहाँ चलते पीली बांधव आगन तीन वस्तु चलने बल या मिनस वस्तु चलते पीली बंद नियम या हम अद्यन कर लागन तीन नियम तुना तुरा पाड़ी कथाकर बल बरतने न्यूटन विसीन चालीते पीली बांधव होयागत वस्तु मत बल या मनीस चालीते पीली बांधव न्यूटन स्वागत नियम तुण गण तम आप कथाकर बल बरतने पाड़ी नम तम चालीते पीली बंद न्यूटन नियम चालीते पीली बंद न्यूटन प्रकाश कर लियम तुण नियम पालवनी नियम तो मैंने मैंने वस्तु आगती है स्पर्श विलाती है पोलो अभी तो पोलो पोलो मत स्पर्श विलाती है विशाल ली कुटी तो मैं वास में ली कुटी है ली कुटी मगे पहालट योदनवा बालया वस्तु बार तो स्पाशला तेरे पुष्टे मगिन इहलट योदनवा बालया पुष्टे मगिन तमाम बाल इहलट योदन में ये बाले टापी किए ना पुष्टे अभिलंब प्रतिक्रिया अभिलंब प्रतिक्रिया मेरा वाद नाम करो आ पर हम में वस्तु समतुलित होती है वस्तु का मैं वस्तु ये बार रहता गुरुत्वाकर्षण बले वस्तु ये इधर तेरा द्रव्य मत इधर गुरुत्वाकर्षण बले समान में ना इस पर से पुष्टि मागी इन वस्तु वट ऐसे ही हुआ योदन प्रतिक्रिया वा संधा वस्तु वस्तु याम किसी वस्तु मत याम किसी बाले क्रियात्मक हुए ना क्योंकि वस्तु मागे निष्पर्श पुष्टे मगिन वस्तु बालिया अभिलंब प्रतिक्रिया समतुलित वस्तु मे डब्ल्यू सह आने वस्तु बर सह अभिलंब प्रतिक्रिया डब्ल्यू के वस्तु बर आर के अभिलंब प्रतिक्रिया तो समतुलित वस्तु मे डब्ल्यू सह आर समान समतुलित वस्तु मे वस्तु अनिश्चल डब्ल्यू सह आर समान वस्तु पावती निश्चल न्यूटन पलवी नियम की वस्तुवाक मत बलया यदुअट मे डब्ल्यू सह आर समानता इवत नोलता बलया वस्तु चलने वेन्न कथा या वस्तु मे डब्ल्यू सह आर असमान उत्तम बलया वस्तु चलने की सदा डब्ल्यू सह आर देख समतुलित वेलाती है वस्तु बल सह अभिलंब प्रतिक्रिया सहित कर बल मे बल असमान उणु असंतुत उणुत्तम वस्तु चलने वेन्नी की न्यूटन गे पलवी नियम प्रकाश कर कारण इलाट वस्तु तलुकोराट चलने वेन्न ऐ मे पुष्ट देख मत कर घर्षण बल तवड़े तलुको तलुकन बल वेरी घर्षण डब्ल्यू सह आर असमान असमान उत्तम वस्तु चलने वे असमान वस्तु चलने वस्तु चलने ये उदाहरण दिन कैरम बोर्ड कैरम गाने मैं कैरम इतट अभी पहरा कर मेसी रालुना इतना दुराने भूम दुरा इतना तरह अभी कैरम गाने के लिए इतना एक मिनट तालूकर गाने पाउडर दौडर दिन इत कैरम बोर्ड का यात्रा पुष्टे
සුමට වෙනවා සිනිඳු වෙනවා ඒතර සිනිඳු වෙලා තියෙන කොට ඒ කියන්නේ ඝර්ෂණය අභිවායදන ප්‍රතිරෝධී බලය අඩුයි අරට වඩා වේගෙන් ඉස්ස ගමන් කරනවා මේ පවුඩර් යෙදුවේ කියලා අපිට ඝර්ෂණය සම්පූර්ණයෙන්ම නැති කරන්න බෑ යම් ප්‍රමාණයක ඝර්ෂණයක් තියෙනවා හැබැයි අපි මේ මිතමු අපි සම්පූර්ණයෙන්ම ඝර්ෂණය නැති කරගත්තයි කියලා එහම සම්පූර්ණ ඝර්ෂණය නැති කරගත්තා නම් මේ වස්තුව මත යොදන බලය නිසා වස්තු චලනය වීමේදී ශක්ති හානියක් සිද්ධ වෙන්නේ නැහැ ඒක ශක්ති හානියක් සිද්ධ නොවන්නේ නම් ඝර්ෂණ බලයත් අවමයි නම් ඝර්ෂණ බලයත් ශූන්‍යයි නම් වස්තුවක් මත මේ යොදන අසන්තුලිත බලයක් යොදනකොට වස්තුව යම් තැනකද චලනය ආරම්භ වෙන්නේ අපිට මිත්ත කියලා මේ පාරක් ගලක දන්නු කර මේ ඉත යම් ප්‍රවේගයකින් චලනය වෙනවානේ ඒතොර මේ ස්පර්ශ පුෂ්ඨයයි පුෂ්ඨය ඝර්ෂණයේ ශූන්‍ය නම් ශක්ති හානියක් සිද්ධ වෙන්නේ නැත්නම් මේ ඉත නොනවතී මර වේගයෙන්ම චලනය වෙනවා ඒ කියන්නේ ඒකාකාරී ප්‍රවේගයක් ඉත්තට ඇති වෙනවා එයන්ම නිව්ටන්ගේ පළවෙනි නියමයෙන් ප්‍රකාශ අදහස් කරනවා වස්තුවක් මේ සමතුලිතව තියෙන වස්තුවක් හැම වෙලෙම නිශ්චලව තියෙන්නේ අසන්තුලිත බලයක් නොයෙදෙන තාක්කල් වස්තුව නිශ්චලයි අසන්තුලිත බලයක් යෙදුනොත් තමයි වස්තුව චලනය වෙන්නේ ඒ වගේම ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වන වස්තුවක් නම් බලයක් අසන්තුලිත බලයක් යෙදුනේ නැති තාක්කල් එම් ප්‍රවේගයෙන්ම චලනය වෙනවා මේක අපි හඳුනන නිව්ටන්ගේ පළවෙනි නියමය මේ විදිහට බාහිර අසන්තුලිත බලය යෙදෙන තුරු නිශ්චලතාවයේ ඇති වස්තුවක් නිශ්චලතාවයෙන්ද ඒකාකාරී ප්‍රවේගයෙන් චලනය වන වස්තුවක් එම ප්‍රවේගයෙන්මද චලනය වේ කියන කතාව. එතකොට පළවෙනි නියමයත් එක්ක සම්බන්ධ වෙන කාරණා දෙකයි. මොකද්ද? නිශ්චල වස්තුවක් නිශ්චලයි. ඒකාකාරී ප්‍රවේගයෙන් චලනය වන වස්තුවක් එම ප්‍රවේගයෙන්ම චලනය වෙනවා. මොන වෙනකල්ද? අසන්තුලිත බලය යෙදෙන කල් නොයෙදෙන තුරු යදුණු නිශ්චල වස්තු චලනය වෙනවා චලිත වස්තුවේ ප්‍රවේගය සමානට වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන් අපි කතා කරන්නේ කලින් පන්තියේදී නවයේදී බලයක් යදුවම මොනවද වෙන්න පුළුවන් කියලා නේ බලයක් යදුවට පස්සේ වස්තුවකට චලිත දිශාව වෙනස් වෙන්න පුළුවන් චලන වේගය වැඩි වෙන්න පුළුවන් චලන වේගය අඩු කරන්න පුළුවන් වෙන දිශාවකට හරවන්න පුළුවන් වාදී විදිහට බලයකට බල ඇති ගන්න පුළුවන් කියලා ඒක නැත්නම් හැඩය වෙනස් කරන්න පුළුවන් නේ තී ආදී විදිහට එම වෙන වස්තුවක චලිතය සිද්ධ වෙන්නේ චලිතය චලනය කරන්න පුළුවන් අසන්තුලිත බලයක් යෙදුව. එහෙම නැත්නම් ප්‍රවේගය වෙනස් කරන්න පුළුවන් අසන්තුලිත බලයක් යෙදුව. ඉතින් මේක නිව්ටන්ගේ පළවෙනි නියමය. ඒකට මම උදාහරණයක් ගන්නම්. අපි දන්නවනේ වස්තුවක් ඒකාකාරී ප්‍රවේගයෙන් චලනය වන අවස්ථාවක් සැලකුවොත් වාහනවල ගිහිල්ලා තියෙනනේ බස් එක හිටගෙන ගිය අවස්ථාවක් හිතනවා. අපි බස් එක හිටගෙන යනකොට බස් එක ඒකාකාරී වේගයෙන් යනවා නම් අපිට අල්ල ගන්න ඕනේ අපි වැටෙන්නේ නැහැ නේ අපිට එමින් ඉන්න පුළුවන් හැබැයි බස් එක බ්‍රේක් කරොත් මොකද වෙන්නේ අපි ඉස්සරහට විසි වෙනවා නේ ඉදිරියට විසිලා ආපහු ඊට පස්සට යනවා එතන මොකද වෙන්නේ අපි හිටගෙන ඉන්නකොට අපි බස් එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන අපේ කකුල් දෙක උකොන කකුල් දෙක බස් එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන සමතුලිත වෙලා තියෙනවා හැබැයි උඩ කොටස සමතුලිත වෙලා නැහැ අපිට විරුද්ධ අසමතුලිත බලයක් එදෙනකොට ඉදිරියට පැත්තට අපි මොකද වෙන්නේ අයිත් පැත්තට චලනය වෙනවා ඒකේ මානිකත් අපි තුම් මේ විදිහ බසයක් ස්ටාර්ට් කරන වෙලාවක අපි හිටගෙන හිටියයි කියලා. බසක ස්ටාර්ට් කරනකොට මොකද වෙන්නේ? පැන් පැත්තනේ. ඒකෝ ස්ටාර්ට් කරනකොට අපි වැටෙන ඉදිරියට නෙවෙයි පිටිපස. මොකද වෙන්නේ? ඒ වෙනකොට අපේ උඩ කොටස සමතුලිත වෙලා තියෙනවා. යට කොටස සමතුලිත වෙලා නැහැ. ස්පර්ශ වෙලා තියෙන කොටස සමතුලිත වෙලා නැහැ. මොකද අපි ඒ නිසා අපස්සට වැටෙනවා. ඒකාකාරී ප්‍රවේගයක් වෙනස් වෙන අවස්ථාවක්. ඉතින් ඔය තමයි එමනම් නිව්ටන්ගේ පළවෙනි නියමය. මොකද අපි නැවත වතාවක් කිව්වොත් අසන්තුලිත බලය නොයදන තාක්කල් නිශ්චල වස්තුවක් නිශ්චලතාවයෙන්ද ඒකාකාරී ප්‍රවේගයෙන් චලනය වන වස්තුවක් එම ප්‍රවේගයෙන්ද චලනය වෙමින් පවති මොන වෙලා වෙනකන්ද අසන්තුලිත බලය නොයදෙන කල් තමයි පළවෙනි නියමය එහෙනම් ඊළඟට බලමු නිව්ටන්ගේ දෙවෙනි නියමය දෙක දෙවෙනි නියමය අපි කතා කරන මේ විදිහට දැන් ඔයාලා හොඳට හිතන්න තියෙන වස්තුව මේකම හිතන්නකො මොන වස්තුවක් තියෙනවා අර විදිහට මේ වස්තුව මේ ආර් මේ රටිය මේ වස්තුව මත අපි යොදන බලය අසන්තුලිත බලය කියලා හිතන්නකො ඒ කියන්නේ ඝර්ෂණ බලය අභිභවාගීන අපි යොදනකොට යම් බලය වස්තුව ටිකක් චලනය වෙනවා දෙන්නේ යොදනකොට ඊට වඩා චලනය වෙනවා
තුන්දෙනෙක් කියන දෙන තල කරනකොට ඊට වඩා චලනය වෙනවා. ඒ කියන්නේ මොකද්ද? යොදන බලය වැඩි වෙන්න වස්තුවේ ත්වරණය චලන වේගය ප්‍රවේගය වෙනස් වෙනවනේ. ප්‍රවේගය වෙනස් වීම කියන්නේ ත්වරණයනේ. එහෙනම් මොකද්ද වෙන්නේ? යොදන බලය වැඩි වෙන්න වස්තුවේ ත්වරණය වැඩි වෙනවා. ඒ කියන්නේ මන අපිට මේක මෙහෙම කියන්න පුළුවන්. වස්තුවේ ත්වරණය සඳහා අපි A කියලා පාවිච්චි කරමු. ත්වරණය අනුලෝම සමානුපාතිකයි යොදන බලයට F වල. බලය යොදන වැඩි වෙන්න වස්තුව චලනය වන වේගය වැඩි. වස්තු ඒ කියන්නේ ත්වරණය වැඩි වෙනවා. හැම තත්පරයක් පාසාම ප්‍රවේගය වැඩි වෙනවා නම් ඒ ත්වරණය වැඩි වෙනවානේ. ඒ වගේම තව අවස්ථාවක්. අපි යොදන බලය වෙනස් වෙන්නේ නැහැ. බලය නියතයි කියලා හිතමු. වස්තුවේ ස්කන්ධය කිලෝග්‍රෑම් 1000ක වස්තුවක් තල්ලු කරනවා. ඊළඟ වස්තුව කිලෝග්‍රෑම් 2000ක්. අර යම තල්ලු කරනවා. මොකද වෙන්නේ? චලනය වන වේගය අඩුයිද වැඩිද? බල එක්කෙනාම තල්ලු කරන්නේ කිලෝග්‍රෑම් 1000ක වස්තුවකුයි කිලෝග්‍රෑම් 2000ක වස්තුවකුයි. මොකද වෙන්නේ? 10 වස්තුව චලනය වන වේගය වැඩි 20 වස්තුව චලනය වෙන ඊට වඩා අඩු වේගයකින්. ඒ කියන්නේ මොකද මෙතන වැඩි වෙලා තියෙන්නේ? වස්තුවේ ස්කන්ධය වැඩි වෙලා. මොකද වෙන සංසිද්ධිය? සිදු වෙන්නේ. වස්තුවක ස්කන්ධය වැඩි වෙන්න චලනය සිද්ධ වෙන්නේ අඩුවේ. චලනය වන ප්‍රමාණය අඩු. එමුනම් වස්තුවේ ත්වරණය ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා ස්කන්ධය වෙනට එමු ගන්න. ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා ස්කන්ධයට. ත්වරණය අනුලෝමව සමානුපාතික වෙනවා බලයට. බලය වැඩි කරන්න ත්වරණය වැඩි. ත්වරණය ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා ස්කන්ධයට. ස්කන්ධය වැඩි කරන්න චලනය වන ප්‍රමාණය අඩු. එහෙනම් අපි මෙන්න ඔය කියන කාරණා දෙක. මේ කියන්නේ වස්තුවක් මත යොදන බලය වැඩි නම් වස්තුව වැඩි වේගයකින් චලනය වෙනවා. වස්තුවේ ස්කන්ධ බලය වෙනස් නොකර වස්තුවේ ස්කන්ධය වැඩි නම් අපි යොදන බලය නිසා වස්තුවේ චලනය වන වේගය නැත්නම් ත්වරණය අඩු වෙනවා. මේ දෙකම අපි එකට ගත්තොත් අපිට මේක මෙහෙම ලියන්න පුළුවන්. සමානුපාතිකයි F යට M. මේ සමානුපාතික සමාන ඉවත් කරන්න අපිට පුළුවන් නියතයක් දාන්න. සමානුපාතික අපි හිතමු K නියතේ වරක් F බෙදීම M කියලා. මේ K නියතය අපිට හොයා ගන්න පුළුවන් K සමානයි F බෙදීම M නැවත වතාවක් A වලින් බෙදුව. එතකොට මේ F කියලා කියන්නේ කිලෝග්‍රෑම් 1ක වස්තුවක් මත නිව්ටන් 1ක බලයක් යෙදුවාම තත්පර වර්ගයට මීටර 1ක තරණයක් ඇති වෙනවා කියන එක. එමනම් K කියන්නේ 1යි නේ. නිව්ටන් 1ක බලයක් කිලෝග්‍රෑම් 1ක ස්කන්ධයක් මත යෙදුවාම තත්පර වර්ගයට මීටර 1ක ත්වරණයක් ඇති වෙනවා. ඔක්කොම එකයි නේ. එකයි. නම් K වල අගය එකයි. එයානම් K එකයි නම් අපිට සමීකරණයක් ලබා ගන්න පුළුවන් නේ. A සමානයි K කියන්නේ එකයි නේ. එකයි නේ. F බෙදීම M. එක ගුණ කරහක් නැතත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් නම් අපි මේ සමීකරණේ පහසුවට ඔයන් ලියනවා. F සමානයි හරස් ගුණිතය අරගෙන M A. මෙන්න මේක තමයි නිව්ටන්ගේ දෙවෙනි නියමයට පාදක වෙච්ච ප්‍රකාශනය. මොකද නිව්ටන්ගේ දෙවෙනි නියමය? වස්තුවක් මත ඇතිවන ත්වරණය එයට යොදන බලයට අනුලෝමව වස්තුවේ ස්කන්ධය ත්වරණයට ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා කියන කතාව. පදින නිව්ටන්ගේ මේ දෙවෙනි නියමය වස්තුවක ඇතිවන ත්වරණය එයට යොදන ලබන අසන්තුලිත බලයට අනුලෝමව සමානුපාතික වන අතර වස්තුවේ ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතිකයි. බලයට අනුලෝමව සමානුපාතිකයි ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතිකයි. මේ දෙකම එකට ගත්තොත් ත්වරණය කියලා කියන්නේ බලය බෙදීම M වල සමානුපාතිකය. සමානුපාතික ඉවත් කරන්න අපි K කියන නියතය යෙදුවොත් ත්වරණය සමානයි K වරක්. ඔව් K නියතය යෙදුවොත් ත්වරණය සමානයි K වරක්
එතෙදිම m k කියලා කියන්නේ නිව්ටන් එකක බලයක් කිලෝග්‍රෑම් එකක වස්තුවක් මත යෙදුවාම තත්පර වර්ගයට මීටර එකක ත්වරණයක් ඇති කරන්න සමත් කියන එක හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ k කියන්නේ එහෙනම් 1යි 1 කියන්නේ එකෙන් ගුණ කරයි කියලා කෙනාගේ වෙනසක් වෙන්නේ නැති නිසා අපිට එහෙනම් a සමානයි f යට m එහෙම නැත්නම් f සමානයි m a කියලා නිව්ටන්ගේ දෙවෙනි නියමයේ ආශ්‍රිතව ප්‍රකාශනයක් ගොඩනගා ගන්න පුළුවන්. නිව්ටන්ගේ දෙවෙනි නියමයේ ආශ්‍රිතව අපිට හම්බෙනවා ගැටළු විසඳන්න. f සමානයි m a ආශ්‍රිතව අපි බලමු එහෙනම් f සමානයි m a දෙවෙනි නියමයේ ආශ්‍රිත ගැටළු කීපයක් විසඳන්න. මම මේ විදිහට නිදසුන් කීපයක් කතා කරන්නම්. එකක් අපි හිතමු එක නිදසුනක්. මේ විදිහට කිලෝග්‍රෑම් 5ක ස්කන්ධයක් තත්පර වර්ගයට මීටර 2ක ත්වරණයක් ඇති කිරීම සඳහා අවශ්‍ය අසන්තුලිත බලය කීයද? මොන ගන්න මොකද කිලෝග්‍රෑම් 5ක ස්කන්ධයකට තත්පර වර්ගයට මීටර 2ක ත්වරණයක් ඇති කිරීමට අවශ්‍ය අසන්තුලිත බලය කීයද? අපි මේ වගේ ගණක් අහනකොට මොන ගණ දැන් අපි හොඳට දන්නවනේ අපි ලියා ගන්නවා ගණේ තියෙන දත්ත. m කියලා කිව්වේ ස්කන්ධය. මේකේ m තියෙනවා කිලෝග්‍රෑම් 5. a කියලා කිව්වේ ත්වරණය. ඒ තියෙනවා තත්පර වර්ගයට මීටර 2යි. දැන් අහනවා f වල අගේ. අපි ඉගෙන ගත්තා නිව්ටන්ගේ නියම අනුව f සමානයි m a. එහෙනම් f වලට ආදේශ කරන්න තියෙන්නේ m කියන්නේ 5 kg, a කියන්නේ 2යි, m ස්වින 2ක. එහෙනම් බලය කියන්නේ ඊද 10යි kg m ස්වින 2ක. මම ඔය කලිනුත් කියලා දුන්නානේ බලයමයිනේ එකකේ තත්තර වර්ගයට මීටර කිලෝග්‍රෑම් කියලා දිග ඒකකයක්. ඔය ඒකකය ටිකක් කියවන අමාරු නිසානේ අපි ඒ වෙනුවට යෙදුවේ නිව්ටන් කියන ඒකකය. මතකද? අයිමනා මෙන්න මේ ඒකකයේ වෙනුවට එහෙනම් අපිට භාවිතා කරන්න පුළුවන් නිව්ටන් කියන ඒකකය. ඒ අනුව වස්තුවේ බලය සමානයි නිව්ටන් 10යි. හරිනේ? ඒ වගේම පැහැදිලිනේ. තවත් ගණන් බලමු. මේ ගණන් හදනකොට මේ පියවර වල අනිවාර්යෙන් සටහන් කරන්න ඕනේ. මම ඔයාලට කලින්ත් කියලා තියෙනවානේ. හැමලේම ප්‍රකාශන ලියන්න ඕන. ප්‍රකාශනට එක ලකුණක් හම්බ වෙනවා, ආදේශයට ලකුණක් හම්බ වෙනවා, ඒකකයේ සැටි පිළිතුරට ලකුණක් හම්බ වෙනවා. දැන් සමහර වෙලාවට එක්ක ආදේශයට නැත්නම් ප්‍රකාශයට ලකුණක් හම්බ වෙනවා, ඒකකයේ සැටි පිළිතුරට ලකුණක් හම්බ වෙනවා. මේ පියවර අනිවාර්යෙන් උත්තර පත්‍රයේ සටහන් කළ යුතුයි. මේ විදිහට හුරු වුණාම ඒක නොදැනුවත්වම සටහන් වෙනවා. අපි දරුවෝ ගොඩක් කරන්නේ පොල් කෑල්ලක ගණන් හදනවා, උත්තරේ විතරක් ප්‍රශ්න උත්තර පත්‍රේ ලියනවා. ඉතින් එහෙම වුණාම උත්තර පත්‍ර පරීක්ෂණයට ගියාම ඉතින් පියවර වල නැහැ. ඉතින් කොලේ අපි යමුණන්නේ නැහැ නේද? අපිට ලකුණු දෙකක් ලැබෙන්න ඕනේ දැන් හම්බෙන්නේ එක ලකුණ. සමහරවිට අපි ඒක කියලා තියන්නේ ඒකක නැතුණු ලකුණු එකක්වත් හම්බෙන්නේ නැහැ. ගාන හැදුවා ගෙදර ඇවිල්ලා කියලා මම හොඳටම ගාන හැදුවා. ඒ වුණාට මට ලකුණු හම්බ වෙලා නැහැ. එයි. පැහැදිලිනේ. හරි. එහෙනම් අපි තව ගාන බලමු. මේක ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන කිලෝග්‍රෑම් 6ක ස්කන්ධයක් සහිත වස්තුවකට ඒ ගමන් කරන දිශාව न्यूटन 12ක බලයක් යෙදීමෙන් එහි හටගන්නා ත්වරණය ස්වයං ගාන පැහැදිලිද? අසර කරගන්න. ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන කිලෝග්‍රෑම් 6ක ස්කන්ධයක් සහිත වස්තුවකට ඒ ගමන් කරන දිශාවටම න්‍යූටන් 12ක බලයක් යෙදීමෙන් එහි හටගන්නා ත්වරණය සොයන්න. පැහැදිලිනේ? එහෙනම් මේකේ කියනවා ස්කන්ධයක් ලියමු නේ. අපිට ලේසි වෙන අපි ස්කන්ධය ගන්න හදලා ලේසි වෙන අපි දත් යන්න ස්කන්ධය කියන කිලෝග්‍රෑම් 6යි. ඊට පස්සේ කියනවා බලය. බලය දීලා තියෙනවා නිව්ටන් 12. දැන් නිව්ටන් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන්න ඉස්සෙල්ලා නේද? අහනවා ඇති කරන ත්වරණය. ත්වරණය තමයි අපි දන්නේ. මම මෙතනදී අපි ඉගෙන ගත්තා F සමාන MA නේ. දැන් අපි හොයනවා A. ඒ කියන්නේ එහෙනම් A කියන්නේ A ඉදිරිය යනකොට MA පැතිර යනවනේ. එකෙදීම එම් මොකද සමීකරණේ ඔන්න ඕක ලියලා තිබුණොත් ලකුණක් අපිට හම්බ වෙනවා পেපර් එකේ. එමනම් අපි A හොයන්න ආදේශ කරමු. A සමානයි F කියලා කියන්නේ 12 නිව්ටන්. M කියලා කියන්නේ 6යි කිලෝග්‍රෑම්. හරිනේ? ඔන්න මේ
මේ ප්‍රකාශනයයි මේ කමෙදී මේකටත් ලකුණක් හම්බෙන. මේක ලිය මේක හෝ මේක අනිවාර්යෙන් ප්‍රශ්නපත්‍රය ලියවෙන්න ඕන. මේකට හෝ මේ දෙකටම ලකුණක් ලැබෙනවා. තේරුණාද? මේ මේ පියවරෙන් නෝ පියවර දෙකෙන් එකකට ලකුණක් හම්බෙනවා. එහෙනම් තොරණය කීයද? දෙකයි. දැන් අපි මේකද අපි ඉස්සර දැක්කා නේද? ඒක සරු කරා. එහෙනම් තොරණය එකක අපි ලියනවා. MS ඍණ 2. මේක කෙලි වෙලා තිබෙ නැත්තම් ඒත් අපිට ලකුණ හම්බ වෙන්නේ නැහැ. හරි. ඒ වගේ උන උදාහරණයක්. මම තව එක ගානක් කතා කරන්න. මේ විදිහට තුන්වෙනි නිදසුන විදිහට එක්තරා අගින එක්තරා වස්තුවකට නිව්ටන් පහක බලයක් යෙදුව විට එහි තත්පර වර්ගයට මීටර් 2ක ත්වරණයක් හටගන්නේ නම් වස්තුවේ ස්කන්ධය සොයන්න. පැහැදිලිද? එක්තරා වස්තුවකට නිව්ටන් 8ක බලයක් යෙදුව විට එහි තත්පර වර්ගයට මීටර් 2ක ත්වරණයක් හටගන්නේ නම් වස්තුවේ ස්කන්ධය සොයන්න. මේ ගාණි කියනවා බලය නේද? දන්නවනේ. ඔන්න අපි දෙලිව බලය නිව්ටන් 8යි. බලය නිව්ටන් 8යි. ඊට පස්සේ කියනවා ත්වරණය. ඒ කියනවා තත්පර වර්ගයට මීටර 2යි. හොයන්නලු m. හරිද? m දන්නේ නැහැ. ප්‍රකාශනය තමයි f සමානයි ma. ඉතින් අපිට උත්තර කරගන්න ඕනේ m නේ. නේද? එමනම් අපි m m ඉදිරි කරන්න ඕනේ. ඒ කියන්නේ m සමානයි එනම් මේ ඒ අරගෙන යන්න ඕන අනිත් පැත්තට. එහෙනම් ඒ වෙදීම ඒ හරිද? දැන් අපි ආදේශ කරමු. m සමානයි මේකේ f කියලා කියන්නේ 8යි නිව්ටන්. a කියලා කියන්නේ අතර වර්ගයේ මීටර 2යි. සරු කරාම කීයද? 4යි. දැන් ස්කන්ධය අපි ගන්න කිලෝග්‍රෑම් වලින්නේ. එහෙනම් මේ වස්තුවේ ස්කන්ධය කිලෝග්‍රෑම් හතර. පැහැදිලි නේ? එහෙනම් මොන මං දෙවෙනි නියමයේ ආශ්‍රිතව ගණන් මේ වගේ ගණන් තමයි අපිට හම්බෙන්නේ. දෙවෙනි නියමයේ පදනම් වෙන්නේ ස්කන්ධයයි තොරණයයි බලයයි මත. නැවත වතාවක් මම දෙවෙනි නියමයේ මතක් කළොත් මොකක්ද දෙවෙනි නියමයේ? වස්තුවක් මත ඇතිවන තොරණය ඒ වස්තුව මත යොදන බලයට අනුලෝමව සමානුපාතික වන අතර එහි ස්කන්ධය තොරණයට ප්‍රතිලෝම සමානුපාතික වේ කියන කතාව. හරි. එහෙනම් ඊළඟටත් බලමු නිව්ටන්ගේ තුන්වෙනි නියමයේ. නියම තුනක් තියෙනවානේ. තුන්වෙනි නියමයේ. තුන්වෙනි නියමයේ කතා කරනවා මේ විදිහට. තුන්වෙනි නියමයේ. තුන්වෙනි නියමයෙන් කතා කරනවා වස්තුවක් මත ඇති කරන බලයයි වස්තුව මගින් ඇති කරන බලය. දැන් වස්තුවක් මත යෙදෙන බලයට කියනවා අපි ක්‍රියා. වස්තුවේ බල කියන්නේ ක්‍රියාව. එතකොට ඒ වස්තුවේ ස්පර්ශ වෙලා තියෙන පෘෂ්ඨය මගින් නැත්නම් දෙවෙනි වස්තුව මතට යොදන බලයට අපි කියනවා ප්‍රතික්‍රියාව. ඒ අනුව වස්තු හැම සෑම ක්‍රියාවකටම තියෙනවා ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාව. මොක තමයි නිව්ටන් එයාගේ තුන්වෙනි නියමය කියන්නේ? සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමානෝද දිශාවෙන් ප්‍රතිවිරුද්ධෝද ප්‍රතික්‍රියාවක් පවති අන්න එක තමයි තුන්වෙනි නියමය. සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාව. අපි උදාහරණයක් මෙහෙම හිතමුකෝ. එන්න අපි බැලුම් බෝලයක් හිතමු. ඔන්න නූලකට ගැට ගාලා උලම් පොරවලා තියෙන බැලුමක්. මේ බැලුමේ කට ගැට නූල ගැට ගැට ගාලා තියෙනවා. ඔතන මේ බැලුමේ බර කියලා කියන්නේ මේ බැලුම ඇතුලේ තියෙන වාතය කියලා තියෙන ඉඩත් එක තියෙන වාතයේ බරනේ. ඒත් මේක තමයි ක්‍රියාව. එතකොට මේ බැලුමේ වාතය රඳවගෙන තියන්නේ. ඉතින් මේ බැලුනේ අපි දැන් දන්නවා මේ කට ඇරියොත් දැන් මේක ඇතුලේ වාතයනේ හිර වෙලා තියෙන්නේ. වාතය නිසා මේ වස්තුවේ ඇතුලේ තියෙන ක්‍රියාව. මේ බැලුනේ අපි මේ මැදලා තියෙන කට ඉවත් කළොත් මොකද වෙන්නේ? මේ ඇතුලේ තියෙන වාතය මෙන්න මේ විවරේ හරහා ඉවත් වෙනවා. නේ? එතකොට ප්‍රතිවිරුද්ධ ක්‍රියා කරන බලය. වාතය මේ පැත්තට වාතයේ බර තියෙනවා ඊට විරුද්ධ දිශාවට මේ යොදන බලය. වාතේ මේ පැතර පිටවෙනකොට මේ බැලුනේ මොකද වෙන්නේ? ඉදිරියට චලනය වෙනවා නේ? ඒ වනේ ඉස්සරහට ඉදිරිය මේ මේ වකර තුලඟට මේ ගොඩ යන දැකලා නැද්ද? දැකලා තියෙනවනේ නේ? ඉහළට යනවා. ඒ කියන්නේ විශාලත්වයෙන් සමානයි දිශාවෙන් එකිනෙකට ප්‍රතිවිරුද්ධ. ක්‍රියාවක් තියෙනවා ප්‍රතික්‍රියාවක් තියෙනවා. ක්‍රියාව පහළට එනකොට ප්‍රතික්‍රියාව ඉහළට යනවා. වස්තුවේ බර නිසා ඇති වෙනවා ක්‍රියාව. අභිලම්බ ප්‍රතික්‍රියාව නිසා ඇති වෙනවා ප්‍රතිවිරුද්ධ ක්‍රියාව. ඉතින් මේකට කියනවා නිව්ටන්ගේ තුන්වෙනි නියමය. සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමානව
दिशाविन प्रतिविरुद्धो प्रतिक्रियावा पावति हाई इन्हें मांगो ना द न्यूटन के नियम तूने क्या लगाया मुकद्दर पहले ने नियम है तो क्या नम्बर असंतुलित बल या के दिन काल निश्चल तावे तीन वास्तव निश्चल तावे इंद एकाकारी प्रवेग इन चालने वाला वास्तव एम प्रवेग इंद चालने है देवी नियम है वास्तव मत ऐतिवन त्वरण है वास्तव मत ये दिन बाले इट अनुलोम समानुपातिक वना तर वास्तव स्कंद इट प्रतिलोम समानुपातिक तुम्हें नियम है सैम क्रियावकटम विशालत्व समान दिशाविन प्रतिविरुद्धोद प्रतिक्रियाव पवति ऐ दिशा वगैरह कथा का वो आपको कौन बाले दायश दिया के लिए बाले उधर दिशा वट तमें चलने वीन तोर न्यूटन के तुम्हें नियम है जो तुमने बाले क्रिया बना इट विरुद्ध हो सिद्ध होना क्रिया वट के ना प्रतिक्रिया वो नंद भी पुते अदर टाइम तीने आप याद आवश्यक पार्ट में हम लोग का मामा अदर टनावते ना आई बोवा।